ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පැවති පළමු ටෙස්ට් තරගයෙන් ලකුණු 328 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා. තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවි ලකුණු 280ක් රැස් කළ අතර බංගලාදේශය පළමු ඉනිමට රැස් කළේ ලකුණු 188ක් පමණයි. ලකුණු 92ක් ඉදිරියෙන් සිටමින් දෙවන ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවි ලකුණු 418ක් රැස් කළා. තරගයේ ජයග්‍රහණය බලාපොරොත්තුවෙන් ලකුණු 511ක ඉලක්කයක් හඹා ගිය දෙවන ඉනිම ක්‍රීඩා කළ බංගලාදේශයට රැස් කිරීමට හැකුණේ සියලු දෙනා දැවි ලකුණු 182ක් පමණයි. ඒ අනුව පළමු ටෙස්ට් තරගයේ ලකුණු 328කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. මේ අතර මෙම ටෙස්ට් තරගයේ ඉනිම දෙකේදීම බංගලාදේශ කණ්ඩායමේ කඩුලු 20ම දවා ගැනීමට ශ්‍රී ලංකා වේග පන්දිය වන්නම් සමත් වීම විශේෂත්වයක්. ඒ අනුව ඉනිම දෙකේදීම කසුන් රාජිත ලකුණු 112කට කඩුලු 8ක් දවා ගැනීමට සමත් වුණා. ඒ සමගින් කසුන් රාජිත ටෙස්ට් කඩුලු 50 කඩීමද පසු කර යාමට සමත් වුණා. විශ්ව ප්‍රනාන්දු ඉනිම දෙකේදීම ලකුණු 84කට කඩුලු 7ක්ද ලැහිරු කුමාර ලකුණු 70කට කඩුලු 5ක් ලෙසින්ද දවා ගැනීමට සමත් වුණා. කෙසේ වෙතත් ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ සාර්ථකම දඟපන්දු යවන්නවන ප්‍රභාත් ජයසූරිය ඉනිම දෙකේදීම ලකුණු 70ක් ලබා දී විකට් ලබා ගැනීමට නොහැකි වීම විශේෂත්වයක්. ඒ අනුව ලැහිරු කුමාර විශ්ව ප්‍රනාන්දු රාජිත යන ක්‍රීඩකයන් වසර 32ක් ඉපැරණි ශ්‍රී ලංකා වාර්තාවක් අලුත් කිරීමට සමත් වුණා. ශ්‍රී ලංකාවෙන් පිටත ටෙස්ට් තරගයකදී ශ්‍රී ලංකා වේග පන්දිය වන්නන් විසින් දවාගත් වැඩිම ටෙස්ට් කඩුලු වාර්තාව අද දිනේදී අලුත් කිරීමට ඔවුන් 3 දෙනා සමත් වුණා. 1992 වසරේදී පාකිස්තානයට එරෙහි ශ්‍රී ලංකා වේග පන්දිය වන්නන් වන ප්‍රමෝද් වික්‍රමසිංහ, කපිල විජේ ගුණවර්ධන, රුමේෂ් රත්නායක සහ අසංක ගුණසිංහ පිටුවා තිබූ කඩුලු 17 වාර්තාව බෙදහෙලමින් පැයෙන් අලුත් වෙන දෙස්විදෙස් ක්‍රිකට් පිටියේ අලුත්ම ක්‍රිකට් තොරතුරු දැනගැනීමට නම් ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව subscribe කර බෙල් සලකුණ click කරන්න.